Piru FM. What is all? मेरे अंगने में तुम्हारा क्या काम है जो है नाम वाला। अरे जो है नाम वाला तो ही तो बदनाम है मेरे अंगने में। तुम्हारा क्या नाम है मुकद बल पुरस्कार मगे इलेटेलाइ मामा बिंबो नरेंद्र मुखद बोले नित्यानुकूल विशेषित पदे अनुकूल नित्यानुकूल आदर बर संप्राप्त परमाणु बोम्बे महाराणी मंग
තමන්ගේ බෑන වුණත් මම මේ ප්‍රාන්ත පාලකයා කියන එක මේ එළදෙන හිතන්න එපයි ඒවකුත් නෑ ඕන කෙනෙක් ඉස්සරහ පිට තුට්ටු දෙකට දාලා කතා කරන්නේ නෑ මේ නන්දනිය මේ මම මේ පොඩි නරේන්ද තාන්තික ප්‍රශ්නයක් ගැන කල්පනා කර කර හිටියේ ඒකයි මේ එහෙමද එහෙමද නැත්තම් මං ආපු නිසා බොට තොලකට වේලිලා සන්නිය එල්ලුවද मलवेस्तरागे मारू कतारे टा पिक्चर माल पीनी दिए कालवांग कर बो ऐसा क्या ऐसा के हुआ मैं विलेन नहीं पहनी एक का है कभी साका मैं पुरान लगा बैन है आप इन अंधनिया मैं मत जाएं आप इन गामे इन्ना उधर भी है तो बो मगे बैन ये किये लगी अंतर ले जाई बंग हाँ अरे हवाल ले कर दे अंधनिया मगे कमा के लाग හරිනේ ගම කැවිලා දියේ නැත්නම් කිව්වේ නෑ ඉතින් මං කිව්වේ වැලපෙන ගම ගම්වාසීන්ට ඔබතුමිය නායිකාව වුණොත් ආයේ ඉතින් ගම සියල් සිරින් සැරද සෞභාගයට ඉතිරෙයි හා ඒකනේ කියන්නේ හා ඇයි ඉතින් උඹ මාව ගම් නායක තනතුරටම පත් කරන්න තාම පම ඇයිතින් මම කල්පනා කළේ ඔබතුමිය ඈ මේ විවේක සුවයෙන් ඉන්න ඕන කාලේ අහවල් කැකිරි ගෙඩියකටද මේ අහක යන කටුව තුන හිතේ දාගන්නේ ඈ නෑ නෑ මට ඕන නැති කෙහෙම්මල් විවේක සුවයක් නෑ කොළුව ඈ ඒ වුණාට ඔබතුමියට ඕන නැති වුණාට ඒ වැළපෙන ගම ජනතාවට විවේක සුවයක් ඕන නෑනේ මේ මට මොකේ ඔය තුල් තේරෙවිලි තේරෙන්නේ බෑන ඈ ඔන්න ඔය මාලේලට කියපන් මට වැළපෙන ගම हितबु गम नायक පුරෝහිත එමයි ඒ බාක් මම දන්නේ නෑනේ ඈ ඒ මිනිහා මේ අගේ ඇති සාධාරණ මිනිහෙක් නේ අනේ ඒ මිනිහා ගිය තැන සතුටින් ඇති නරේන්ද්‍රයන්නේ යස්සනියෝයි උපාසක මහතුරුයි එකලඟ ඉන්නේ නේනුවේ මොකද්ද උලම බෝ කිව්වේ නෑරි ඔබතුමිය ඈතට තනි කර කාජොල් අම්මපා එතකොට ළඟට ළඟට තනි කර අංජ බජල් බෝත් එකයි බගේ නරියත් එකයි හා මම යනවා අපේ तुरना බුදින ගවරෙක් කියලා මේ අකුරු හතරක් ලියා ගන්න දන්නේ නැති තාප්ප මෝලකට ගම්නායක පදවි දෙන්න වෙන වැඩ නැතුවට මට ඉහෙනම් ඉතින් ඔය තේජාන්විත ස්වරූපයෙන්ම එතුමියගේ මූණට ඔය ටික නොකීවෙමුකෝ බයටද යන්න තමයි හිටියේ එනවා මම කවදා හරි අපෝයෝ මන් දැක්කා ඒ ඇටි ඉස්සරහ පිට කකුල් වලින් මැදලින් ගහනවා මම බලාගෙන ඇවිල්ලා ඉතින් අපි එදා ඉඳලම තීරුවට හැදිලා වැඩිහිටි ගෞරවේ ඒ ආකාරයෙන් රකින්න නිසා මිසක්කා නැත්තම් නැතුව නැන්දම් මට තියෙන පරාන බයට නෙමෙයි නේද වා කටවාගෙන ගින් කිව්ව වැඩේ කරහන් මොකද්ද කිව්ව වැඩේ අර වැළපෙන ගම ගම්නායක පදවිය බාර දෙන කෙටුම්බත ලඟක් කරන්න කිව්වේ ඔබතුමා එහෙම එකක් මට නියෝග කළේ නේනේ ඒක කිව්වේ අර සටකපට අම්මන්ඩිනේ ආ එයාද කිව්වේ ආ එනම් ඕන්න
ගති වෙයි නේද මන්න බල්ලා හොද විදිය කොරහංගෝ හා හරි බල බල මේ සුරනරින්දේනි ඔබතුමාට කියන්නේ හරිද මුකුත් හිතන්න බෑ මේම කිව්වට මුකුත් හිතන්න බෑ මොකද්ද අපේ පවුල දේවියගේ අම්මත් ඇවිත්ින්න මේ දවස්වල අපේ ගෙදර ආ එහෙමද කොහමද ඒත් කියන් බොට කරදර එහෙම නැද්ද අන්න අදහන්න ඕන ස්ත්‍රී රත්න ඒ වගේ නැන්දනියන් ලබන්න ඔව් පූර්වයේ පින්තින්න ඕනේ මේ නරේන්ද්‍රයන්නේ ඕ අම්මා ඒ කියන්නේ පාඩුවේ පැත්තකට වෙලා බෑන දෙන දෙයක් කාලා ඉන්නවද ඒ උතුම් ස්ත්‍රී රත්න ඔව්නේ ඒ ඇත්ති නෑනේ කවදාවත් මට ඔය ගම් නායකකම් ඔබතුමාට කියලා අරන් දෙන්න කියලා කරදරකනේ ඕ හා එදත් කිව්වේ එකයි අදත් කියන්නේ එකයි ආ මොකද්ද කියන එක කිව්වේ ති මොන උප්‍රවැට්ටියක් හරි දාලා නරේන්ද්‍ර කමට කොක්ක ගහපන් කිව්වා ඊට පස්සේ ප්‍රාන්ත පාලනය කරන හැටි එයා කල්ල පෙන්නන්න කිව්වා හා ඔව් 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 එයාගේ නෑනේ නරේන්ද්‍රයන්නේ ඔය දෙකයි බලේ වැඩ ගහනවා නම් ගහන්නේ මුල් පෙත්තෙම තමයි ඕ යස් ආහා මේ ඒකයි උඹ කොයි වෙලෙත් මේ මගේ නරේන්ද්‍ර පත්තමට තට්ටු කරන්න බලාගෙන ඉන්නේ නේද අපේ දයාබර නැන්දනිය එහෙමයි දුන්නොත් උපදේශක් ආයේ මොලෙම්ම තමයි නරේන්ද්‍රයන්නේ ඕ යස් මොලෙම්ම නෙමෙයි කාගේ හරි මොලයක් කන්නම තමයි හරිද හරි දැන් ඔබතුමාට තීරණව නේද ඔය නැන්දනිය කියන පෝස්ට් එකට ආවට පස්සේ ඉබේම ආරෝපණය වෙන පවර් එක තේරෙනවා තේරෙනවා ඒක තමයි හොඳ වෙලාවට මම අගවිසෝ පමණක් නීත්‍යානුකූලව කසාද බැඳගත්තේ ඒක තමයි නැත්තම් මගේ අන්ලිමිටඩ් තප්පුරේ ඉන්න සංඛ්‍යාවේ හැටියට මට යන්නේවන් නැතුව යනවා සුරන්නරේන්ද්‍රයන්නේ ඈ මොකෑ කුකුලෝ මේ ආන් අර ඔබතුමාගේ අර ළඟදිම ගත අර හයිබ්‍රිඩ් අස්සියෝ බඳින අස්ස කරත්තේ අව්ව ආන් ඒක දැන් රූන් කියලා කියවෝ කකවුද ඔබතුමාගේ නන්දනිය දේවියෝ මොනවා කියන්නේ එන්න කියා බං අගබිසව පිළිම තලාට ආ මං කියන කොහ පිළිම තලා अम्मा मगे मंगल हाइब्रिड अस्त्र unlimited credit card එක දුන්නා. හරි නරිය හරියට හරිද කොහෙද? ගන්නේ එන්නම් ඔබෙලෙනට. ඇත්තද සුරන්නරි මේ කියන කතා? ඈ මොන කතාවද දේවිය බූමරංගා? ඔයා හරි දකුණු අප්‍රිකාවෙන් කැඳන් ආපු මුරුංගා දේවිට ගම්බරයක් දුන්න කියන්නේ. බූමරංගා බූමරංගා බූමරංගා. බූමරංගා තමයි. නේ තුම මාදි මොකද බල හුලන් හික්මියෝ ඈ ගෝ අවඥාවට hina වෙන්නේ පොල්ලට්ට බූරංග දේවිය
නෑ මට මේ දේවින් නාන්සලා හින්දා නිවනක් නෑ පුරෝහිත සුරන් නරේන්ද්‍රයන්නේ ආ දේවින් නාන්සේලා වැඩි වෙන්න නිවෙන්නේ නෑ තව තව පත්තු වෙනවා තව තව පත්තු වෙනවා තව තව පත්තු වෙනවා අනිවාර්යයෙන්ම මෙතන ප්‍රොබ්ලම් එක තින් පුරෝහිත මම විතරක් ඈ ඉතිහාසයේ පුරාණයේ හිටිය නරේන්ද්‍රයෝ මට වඩා විශාල ඝන පූර්ණ සහිත අන්ලිමිට තප්පුර මේන්ටෙන් කොල්ලා දිනවනේ ඈ මේන්ටෙන් කොල්ලා දිනවා කිව්වා මේන්ටෙන් මේන්ටෙන් ඒ පුරාණේ නරේන්ද්‍රෝ ඒව කරලා තියන්නේ යාල බලවත් හිතවත් නිසානේ ඔබතුමා නිකම් මේ ඇයි මොකද මම නිකම් මේ නෑ නෑ නිකම් මේ ඇයි මොකද නිකම් මේ නෑ නෑ මේ නිකම් संख्यात्मक මන්දන්නේ ඔය මං කිව්වේ ඒව මතක තියාගන්න තමයි බෝල වගේ කපුටපත් කොල්ලා ඉන්නේ මම මම මොකටයි ඔව්ව මේ ඔලු ගෙඩිය අස්සේ තියාගෙන නහර පුපුරව ගන්නෙ ඈ මේ ඇත්තටම සුරන් නරේන්ද්‍රයන්නේ ඈ ඔබතුමාට ඕයි මිදිලා බැරිද සාමාන්‍ය විදියට පාලනය කරගෙන යන්න ඕයි මිදිලා කිව්වේ කිව්වේ ඔය දේවින්නාන් සේලව ගෙදර යවලා බෑනේ එතකොට කොහොමද මම නරේන්ද්‍රයෙක් වෙන්නේ ඈ නරේන්ද්‍රයෙක් වෙන්න නම් ඉස්තෙල්ලාම දේවින්නාන් දෙලති හතලියක්වත් ඉන්ටෝන කවුද එහෙම කියන්නේ යන්නේ මම ඔව් නැතුව ඉතින් වෙන සිහි බුද්ධිය තියෙන කෙනෙක් ඕවා කියාවියේ නේ ඈ නේ බල පුරාහිත එහෙමයි බෝ අහලා තියෙනවද istri ඝන පූර්ණං කෛලාස බුද්ධි ගෝචරං හා විඳෝති නරේන්ද්‍ර විසිස්ඨං පත්ත පතෝර ගුග්ගුතං කියලා යකඩෝ ඔබතුමා දන්න දේවල් ඈ ඔව් මන්නම් ඔය ඔහොම සලෝකයක් ඇහුවමයි ආ හැබැයිද නරේන්ද්‍රයන්නේ නී මොකද්ද ඔගේ තේරුම ඒක තේරුම එසේ මෙසේ නෙමෙයි පොලා මොනවද දන්නේ ඈ ඒ සලෝකෙන් කියන්නේ බුද්ධියෙන් අගතන්පත් නරේන්ද්‍රයෝ විශාල ප්‍රාන්ත පාලනේ කිරීමට ප්‍රථම අන්ලිමිටඩ් තප්පුර පාලනේ කරන්නේ අම්මා එහෙම කියනවාද අනේ පොඩ්ඩක් ආපහු ඒ සලෝකේ කියන්නක සුරන් නරේන්ද්‍රයන්නේ නියෝ මලා මේක ගම ගෑවනේ දැන් කොහමද ඒක ආපහු කියන්නේ මං ඒක නිකන් කටට ආපු වදන වේලියක් ගලපලා කිව්වා විතරනේ බලපුරා හිත එහෙමයි ඔන්නේ බුලප්පුවා කුරුදුම් කරලා තියෙන ඉලත්තට්ටු අරන් වරෙන් මොකද කිව්වේ අරේ වෙත්තිල පාක්කු සුන්නාඹ ඉලත්තට්ටු කොණ්ඩුවාංග සෑහින බාස දන්නවනේ මේ බුලප්පුවා කෙප්පුවා මේ නරේන්ද්‍රයන්නේ ඒක නෙමෙයි අර සලෝගේ ආයපාර කියන්නකෝ මොන සලෝගේ 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 මොන ඇයි මං අරඹ සැරයක් දැන් කිව්වේ istri පුරාණං කෛලාස බුද්ධි ගෝචරං විඳෝති නරේන්ද්‍ර විශිෂ්ටං පත්ත පතෝර ගුගුටං කියලා යකොඩ මම බොරුවට එවලේ හදලා කියපු එක මේක කොහමද මතක තියාගත්තේ මෝ තම්බලි අරින්නේ බෑ මොකද සුරන් නරේන්ද්‍රයන්නේ මං ඒ සලෝක කිව්වහම ඔබතුමා නිකන් තක්කු මුක්කුනේ බොට දෙවරක් කරේ බැරි වුණාට අනුන්ගේ කටින් පිට වෙන වචනේ අල්ලගෙන ඒ විදියටම කියන්න නම් පුළුවන් නේද නැත්තම් ඉතින් මේ ගිනිගම් ප්‍රාන්තයේ සුරන් නරේන්ද්‍රයාගේ අග්‍ර පුරෝහිතයා වෙලා වදාරන්න පුළුවනේ හැබැයි සුරන් නරේන්ද්‍ර ඔය සලෝකේ කොයි පුස්තකේ කොයි වෙලුමේ කොයි පරිච්ඡේදයේ තියෙන එකද කියන්න මට අද හවස වෙනකොට වහි වහිත නේද ඔන්නේ පඩිකම කිට්ටු කරහන් මෑ පුරවයිද දැන් කොහමද තමුන්ගේ පවුලට අර ඇත්තගේ කේක් පාට මාලාව හදාරලා සර්ටිෆිකට් එක එහෙම ගත්තද ඈ අම්මලා එහෙම ආවේ නැද්ද උඟ දවසකින් බලලා යන්න අර ඇල්ටේසම් බල්ලෙක් ගෙනාවයි කිව්වේ ඌ හොඳයිද පුරවනවද දැන් මොකටද ඔය එක ටිකක් ගැළපීමක් නැති දේවල් අහන්නේ නරේන්ද්‍රයන්නේ අර සලෝකේ තියෙන පොත මතක නැතුවද ඈ සුරන් නරේන්ද්‍රයන්නේ සුරන් නරේන්ද්‍රයන්නේ අම්මේ දෙයෝ මොවේ ඌ මොකෝ මයම්මා ඔබතුමා දන්නවනේ
මම ඉතින් බාත් කණ්ඩේ හක්කොලං කරලා සංගීතයේ රසමුසු තැන් ස්පර්ශ කරලා වීණා තත්තර හදවත සංගවාගෙන සිටින සංගීත උන්මාදයෙන් පෙළෙන සංගීත සංගීත ව්‍යාධියෙන් පෙළෙන සංගීත ආතුරෙක් යහන් අංගරි ආව් එහෙමට ඔබතුමාර දැන් ටිකකට කලින් කියපු සොලෝ කැවුණා ඕන් ඒකයි ආරේ ඒක කොයි පොතේද තියෙන්නේ කියලා අහන්න ඕන් මම කියන්නත් මචං කුකුලා දාපම් පහක් අර මොකට අයියෝ නේ උඹර අහගෙන ආපු ප්‍රශ්නෙට සුරහිත එහෙමයි කෙනෙක් මේ මාසේ ගණදෙනු වියදම් පොත මාලිගාවේ කුකුල් නාම්බ එහෙමයෝ ගෙනහන් බෝ ලූණු හොද කරපු ඈ සංඛ්‍යා ලේඛන දත්ත මල ඔන්න නරයට මල පැන්නක් මේ සුරන් නරේන්ද්‍රයන්නි ආ මේ හෝරාවේ හැටියට ඔබතුමා දැන් ගිය කෙලියේ යදෙන්ට නියමිතයෝ යකෙලි එහෙමයි ගෙනම් පොත යකෙලි නෑ 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 ගිය කෙලියට ගියා නම් තව හොඳ ආ අදාර වෙල්ල වැහුම් ගමින් කැඳන් ආපු ලෙවෙරියා දේවියගේ පිනුම් සම්දර්ශනියකුත් තියෙනනි සුයි පූලෙකේ ආ අපෝ ඇති උදලි කිව්වා ගමන් අලියා යාන්තම් හෙරිලා බැලුවා මේ සුරන් නරේන්ද්‍රයනි ආ බලන්නි බෑ ලෙවෙරියා දේවි ගහන බල්ටි අම්මේ ඕ ස්විම් පූල් එකේ ඒ ගැට්ටේ ඉඳන් මේ ගැට්ටට පිලුම් ගහනවා අම්මපා හානේ ඔබ බොරුද කියන්නේ පුරෝහිත මොකද්ද බොරු අර ලෙවරියා දේවි පිනුම් ගහනවා තියා තාම දන ගා ගන්නවත් බැරුව ඉන්නේ ඒ අහිංසක දේවි කටකටකම් කියන්නේ මොකෑ කටකට ගන්න නෙමෙයි ගෙන ගිහින් මේ මාසේ ආදායම් වියදම් පොත එතකොට ලෙවරියා දේවිගේ ජල ක්‍රීඩා පිනුම් 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 ගාසන්න මං උඹලව රිලා පිනුම් පිනුම් ගෙන පොත කිව්වේ හොගනින් බලන්න මේ මාසේ වියදම් පොත මෙහාට මේ දින මේ දින සුරන් නරින්ද්‍රයන්නි ටිකක් නාගෙන හිටියොත් හොඳයි නේද නාගෙන නාගන්න තමයි මේ හදන්නේ බෝට් ලෑස්තිලා හිටපන් නාන්න එයි එයි බලමු මාලිගාවේ පිරිසුදු කිරීමේ දියර බෝතල් 250යි කවුද මේ පිරිසුදු කිරීමේ දියර බෝතල් 250ක් ඕඩර කළේ මුළු මාසෙටම යන්නේ මාලිගාවට බෝතල් දෙකයිනේ බෝතල් දෙකද මේ මොකටද මේ 250ක් 50ක් වව් මොකටද 50ක් මුළු ප්‍රාන්තෙම තියෙන වැසිකිලි හොදන්නද දැන් මේවා ඕඩර් කළේ කවුද මන්නේ ඇයි මෙච්චර ගොඩක් දන්නේ අයියෝ දැන් තමුන් ඕඩර් කළේ මොකද්ද කියන්නවත් තමුන් දන්නේ නැද්ද දන්නේ අයියෝ කොහෙද ගෙනාපු පවිත්‍රතා දියර බෝතල් මට දෙන්නපන් දන්නේ බෝතල් දෙකක් පමණක් මාලිගාවට ගෙනත් ඉතුරු බෝතල් 249 කුත් බෝතල් 10කට මොකද වුනේ දන්නේ කයි දැන් බෝ අඬන්නේ මොකද දන්නේ කයි බෝ උල තියෙන හැටි දන්නවද දන්නේ කයි හරි හරි බානන්නේ බා පුරෝහිත මං බෝ උල තියෝන හැටි පෙන්නන්නම් නෑ බෝ දන්නේ නෑ මම දන්නා උල තියෙන විදිය ඔබ දන්නා මගුල සුරන් නරේන්ද්‍රයනි මේ අහන්න එකපාරම මරන්න සුරන් නරේන්ද්‍රයනි අද පුරෝහිතයා එන්නේ මොකක් හරි ගේමකට ඒකයි මේකගේ මේ බටර් තවරු සුගායනේ සුරන් නරේන්ද්‍රයනි එකපාරම මරන්න පොඩි කාලේ මොකද හිවල් නරි කට්ට කෛරා ටික පුරෝහිත උගුඩුව මේ වන්දි වට්ට ගී ගායනා කරන්නේ ඈ මගේ කොයි දත ගලවන්නද ඈ අනේ සුරන් නරේන්ද්‍රයනි දත් ගලවන්නේ නෙමෙයි ඈ දත් අතර තියලා තලු මරන්න පුළුවන් රසවත් නිවුස් එකක් අරගෙනයි මං අනේ නිකා ඉඳු කරගල ගගා එනවා මම නොදනින්ද කරගල ගගා එනවා මම නොදනින්ද කිව්වලු කවුද කිව්වේ කිව්වේ බාබරයාගේ ආච්චි බොල පුරෝහිත සූකර කපුට එහෙමයි නිකන් 2:50 නූල් සූත්‍ර නොදා ආපු කාරණාව කෙටියෙන් tell me briefly කෙටියෙන් කියන්න
මේකයි කේස් එක. කේස් එපා. තමුන් ගේන තරමක් ගේන්නේ වසුරු කේස්. ඔය ඕකනේ ඉතින් කියනකන් ඉන්නකො මෙයා. බෝ කියන්න කලින් ඉඳලාම මම මෙතන තමයි ඉන්නේ. මචං අයියෝ. මචං මේකයි කේස් එක. නෑ සෝරි ඉස්සර සුරෙන්නරින් දෙන්නේ මේකයි කේස් එක. මට ආව නව සංකල්පනාවක්. කොහෙටද බොගේ ඔය නව සංකල්පනාව ආවේ? ඔලු ගෙඩියටද නැත්තම් මේ? නෑ දනිස්සට. අනැත්ත කිව්වා. අනැත්ත කිව්වා. තමුන් හිතන්නේ පතන්නේ දනිස්සෙන් කියන්න මම දැනගත්තේ මම වැලමිටෙන් හිතන්න පටන් ගත්ත සංදී ඉඳලා. දැන් මොකක්ද අර කේස් එක? බෙල්ල කඩලා යන එකක්ද? නරේන්ද්‍රයන්නි අපි දෙමුද ගිනිගම් ප්‍රාන්තේ සේරම වැසියන්ට කාඩ් එක කාඩ් එක. කාඩ් එක කාඩ් එක? ඔව්. ඒක අතකට අපිට ගහිලා තියෙන කාඩ් වල හැටියට ඒව මුළු ප්‍රාන්තේ ජනතාවටම බෙදලා දුන්නත් තලත් ඉතුරු වෙයි. ඒකත් නෙමෙයි. එහෙනම් මං කිව්වේ කූපන් කාඩ්. කූපන් කාඩ්? අර අහවල් වට්ටක්ක ගෙඩියකටද කූපන් කාඩ්? වැරදුනනේ. මොකද? ඕක අහන්න ඕන වට්ටක්ක ගෙඩියකට නෙමෙයි. කැකිරි ගෙඩියකටද කියලානේ අහන්න ඕනේ. නමදාම කියන කැකිරි ගෙඩියට වඩා හොඳ නැද්ද වට්ටක්ක ගෙඩිය? ඈ? දැන් මොකක්ද අර කූපන් කාඩ් කතාව? අපි ප්‍රාන්තේ වැසියන්ට කූපන් කාඩ් එක කූපන් කාඩ් එක දීලා එයාලට කියමු සලාක ක්‍රමයට අපේ කඩවලින් නිවසට අවශ්‍ය බඩු බාහිර ආදිය ලබා ගන්න කියලා. එතකොට සල්ලි සල්ලි මෙහෙමයි. හා. ඒගොල්ලන්ගේ ආදායමේ හැටියට තමයි සුරන් නරේන්ද්‍රයන්නි අපි කාඩ් එක දෙන්නේ. හා. උදාහරණයක් හැටියට උඹට මේ ඔබතුමාට කියන්නේ දැන් මාසෙකට කහවණු 1000ක් පඩි ගන්න ගොයියා කහවණු 1000 අපට දීලා කාඩ් එක ගන්න ඕනේ. කාඩ් එක ගන්න ඕනේ. හරියටම හරි. හා. ඒ කාඩ් එකෙන් තමා නරේන්ද්‍රයන්නි සියලුම බාණ්ඩ හා සේවා ලබා ගන්න පුළුවන් වෙන්නේ. සල්ලි ළඟ තියාගන්න බෑ. තිබ්බොතලේ අපේ ශරීරය ඇතුලේ තියෙන ආහාර ජීර්ණ පද්ධතිය එලියට අරන් බැලුවොත් ඒක මහජන වැසිකිලි සංකීර්ණයක් හා සමානයි. ඔබට තේරුණාද? ඉතින් අපි ඒක අපේ ශරීරය ඇතුලේ දරාගෙන ඉන්නේ ඒකත් අපිට නැතුවම බැරි හින්දායි. ඒ කියන්නේ නරේන්ද්‍රයන්නි මේ උත්තරීතර පුරෝහිතයා නෑ වැසිකිලි සංකීර්ණයක් බඳු පුරෝහිතයා කියලා නිවැරදි කරපන්. හරි 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 කොහොම හරි මාව නැතුව දෑනේ. ඒකනේ ඇත්ත. මෑ ඒ කතා වැඩක් නෑ. කොහෙන් හරි ඉඳලා හිටලා අර වගේ යටිමඩි ගහන උප්පර වැටි යෝජනා ගේන එකෙන් ඔබ ටිකක් ඈත් වෙලා හිටින්. නරේන්ද්‍රයන්නි අවසරව අවසරයි. මොකද කේස් එක? දැන් බෝද මෙතන සුරන් නරේන්ද්‍රයා. නෑ නෑ බෝරි. සුරන් නරේන්ද්‍රයන්නි. අංගනාවක් ඇවිත් ඉන්නවා ඔබතුමා බෑ දකින්ට. අංගනාවක්? එයිමයි. ඒ ඇවිත් ඉන්න අංගනාව. ඇවිත් ඉන්න අංගනාව ලස්සනද? මොකක්? මේ ඉතින් ඔබතුමා ඊළඟට අහන ප්‍රශ්නේ ඒකනේ. මං දන්නවානේ. ඉතින් ඒකයි ඔබතුමාගේ කටරි දෙයි කියලා හිතලා මං පටස් ගාලා ඒ ප්‍රශ්නේ ඇහුවේ. ඔය ඔය ඉතින් ඕකනේ රවණවනේ. ඒ සරන් නරේන්ද්‍රනේ. ඈ අර ඇවිත් ඉන්න අංගනාවට එන්න කියන්ට අයියෝ. ආයෙනම් එන්න ගියා. මොකටද උඹ එන්න කියන්නේ? නෑ ඉතින් එහෙනම් ඉතින් ඔබතුමාම එන්න කියන්නේ.
කො ඉවරයිනේ මලගරුවේ කටවහගෙන හිටුවා එන්න ගිහන් කුගුලෝ ඒ කෙල්ලට එස්කියුස් මී නරේන්ද්‍රයන්නේ දැන් කාරණාව මොකද්ද කියලාවත් අහන්න නැතුවද ඔය එන්න කියන්නේ කාරණාව මොකද්ද කියලා අහන්න නේනම් උලම එන්න කියන්නේ අනේ මේ ගං හද කුගුලෝ ඈ බොමේ රූම් හොද කරන ගාන්ධාරය අනේ නිකන් හිටහන් එමෙද මේ කියන්න දර කුස්සියට උයන්න කියන ඉස්සවලින් ගහන ගැයිල්ල මොකද්ද මොකද්ද ඉස්සවලින් ගහන කතාව නෑ මචං මේකට මඤ්ඤන්ද කොහෙද ඈ කොහෙද මඤ්ඤන් අර ඉස්ස මි 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 ගිහිල්ලා අර ලස්සන අංගනාව කැඳවපන් අපේ සුරන් නරේන්ද්‍රයා ගාවට එතුමට බලන්න තක්ගල අංගනාව ඔහෙ ටිකක් එළිය හිටපු දෙන් මොකද්ද අර කුස්සිය ඉස්සංගෙන් ගහන ගැහිල්ල මේමයි සුරන් නරේන්ද්‍රයා වව් ඔන්න මං මාලිගාවේ කුස්සියේ සුරන් නරේන්ද්‍රයා බා කටවහගෙන වැත්තකට ගියා ඒක තමයි ඒක තමයි ඒ කියන්න දෙන්නේ නේ මාලිගාවේ කුස්සියේ වව් වතුළුණු හොඳ කර කර ඉන්නකොට කුස්සියට මස් මාළු සප්පලයි කරන බුවා එනවා මේ සුරන් නරේන්ද්‍රයානේ මම මේ කල්පනා කළේ අර අච්චර ලස්සන හුරු බුහුටි අංගනාව මේ වෙනකොට යන්න ගිහිල්ලද දන්නේ නැහනේ අපරාදේ නැද්ද මං කියන්නේ අයියද බා කතාවගේ හංගුගුල ඔන්න මස් මාළු සප්පලයි බුවා ඉස්සු කිලෝ 10ක් අරන් එනවා කියමු හා අපේ පුරෝහිත ගැරඬියා මොකෑ කරන්නේ අරගෙන ඉස්සු ගේන ඉස්සු ගොඩින් ඉසික් අරගෙන සුරන් නරේන්ද්‍රයානේනි මේ කොල්ල නිකන් කින්දියට වගේ අරකට ඉස්සගෙන් දවල ගහනවා ඒකයි ඔය කුකුල කියන්නේ අර ඉස්සංගෙන් ගහනවා කියලා ඒකයි නෑ ඒකනේ ඒක තමයි ඒක තමයි ඒක තමයි ඉස්සු ගේන එක කිලෝ 10ක් නම් ගේන්නේ සුරන් නරේන්ද්‍රයානනි හා ඒකේ කිලෝ 5යි ඉස්සු දෙන්නේ ඔන් එතකොට ඉතුරු කිලෝ 5 ඉතුරු කිලෝ 5ම ඉස්සොත් එක අයිස් කරමු වතුරයි තියෙන්නේ ඈ එහෙම කරන්ටේ කියලා ඔපීනියන් දීලා තියෙන්නේ බුදු අම්මෝ මෙන්න පොලගක් සිංහාසනියට ඈ කො 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 බලන්න කුකුලෝ ඈ දුවල ගිහිල්ලා හෙල නාරංගෝටුවක් කරන් අරින් මගේ අම්මේ තව පුඩින් ඔබතුමාව කනවා කොයිදින් පොලඟ මං හිතන්නේ පොලඟ මැඩගස්කරෙන් ආනේනිය කරපු තුර්කි පළසයට දරින්නවා දැන් නම් ඉතින් මුළු දවසම හොයන්නේ මේ පොලඟව ඈ ඔය ඇත්තද බං ඈ නැත්තම් දැන් බෝ බෝ දැක්කද පොලඟව අම්මපා මේ මිතක් විතර ඇති උගේ හදනක දතෝ හදනක දත හෝ බොට පොලඟ කට ඇරලා පෙන්නුවද නැත්තම් පොලඟ ඔබතුමාගේ ඔය කේදෑරි හොරිකද කකුලට දස්ත කරන්න කට අරිනකොටම නිවන් කෑ ගැහුවේ එහෙනම් දැක්ක මෙතක් විතර ඇති උගේ කුන්තක දත හෝ කුන්තක දත මෙතක් විතර ඇති කුන්තක දත නෙමෙයිනේ ඔබ දැන් කලින් කිව්වේ රදනක දතනේ කලින් කිව්වේ රදනක දතද වව් එහෙනම් රදනක දත හෝ බා දැන් මට කියපන් ඕකගේ රදනක දත කොහෙද තිබ්බේ පොලඟගේ කටේද නෑ වෙනම සාක්කුවෙන් ඇවිත් තිබ්බේ හමියන් කියනවා මේක මේ දැන් එතකොට මාලිගාව අස්සර පොලඟු ත්‍රිංගලද බොල නැත්තම් ඔබතුමාට කියන්න 1328 ඔය මොහෙන්දජාරෝවල හිටියා හරප්පා කියලා රජ කෙනෙක් මොහෙන්දජාරෝවල හිටියා හරප්පා කියලා රජ කෙනෙක් එයා බඳලා හිටියේ නරේන්ද්‍රයානේනි යුප්‍රටිස් ගංගා නිම්නෙන් කැඳාගෙන ආපු ටයිග්‍රිස් කියන කුමරිය මාත ඕඩන්නේ අර කුස්සියට ඉස්සෝ ගේනකොට බාගෙට බාගයක් අයිස් කරපු වතුර වලට භාණ්ඩාගාරෙන් නිකුත් කරපු සල්ලි වලට මොකද වුනේ කියපන් බුදු අන්න පුලක ආයවතුණා සරණේන්ද්‍රණනි ආ මේන් ගෙනාව මෝල් ගහක් නාරංකොටු නෑ අප්පා කුකුලා ඔය ගෙනාපු මෝල් ගහෙන් හොඳට බර දාලා එකක් තට්ටු කරපන් මේ පූජිතයට එතකොට පොළඟව මේකට වඩා විසගෝර සර්පෙක් තවත් කොහෙද බල සරණේන්ද්‍රණනි මියාද අර කිව්ව අංගනාව අම්මෝ ඔයානම් මගේ වෙලාවට දෙයියෝ එවාපු දේවතාවියක් නංගි මොකද මේ සුරතලිය මාලිගාවට ආවේ සුරන් නරේන්ද්‍රයානිනි ඔව් ඔව් මම දීලාද පංගම මිදිලා දීලාද පංගම මිදිලා මොනවද මිදිලා තියෙන්නේ නේ නේ මගේ නම මිදිලා ආ නම මිදිලා ආ ඉතින් ඉතින් මම රසවට කරන්නේ නරේන්ද්‍රයානිනි ඔව් ඔව් වැලමදුළු ටින්කල්ල පිටරට යවනවා ෂා මරුනේ වැලමදුළු අපනයනේ හෝ පොඩකින් 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 බමකද පොඩකින් නෝ නරේන්ද්‍රයානිනි ඔය ළමයා කියන්නේ
දැන් ඔය වැඩේට අදාළව මාලිගාවට ගෙවිය යුතු තීරු බඩු, දාර බඩු, හරස් බඩු, පැතලි බඩු, රවුම් බඩු ඒවා වෙලාවට ගෙවනවද? ගෙවනවා නම් කෝ ඒවා විසිට කෝ ආදායම් වියදම් වාර්තා ප්‍රවෘත්ති සහතික කෝ හා ඒක මම බලා ගන්න. ඔබ ගිහිල්ලා ගෙනහන් මාලිගාවට ඉස්සෝ ගෙන ආපු ඒවා රිසිට්. ඔය ඕකෙ නෙමෙයි ඉන්ද්‍රයන්නේ කරන්න බැරි. අදාළ දේ තියෙද්දි ඔය වෙනින් වෙනින් බහූපූත පටලවනවනේ. මේ පුරෝහිත කන බලා ගන්න තු සුරං අයියා කියපු දේ කරපන් හොදේ. සුරං අයියා? කවුද බලා සුරං අයියා? නෑ නෑ මං කියුවේ මේ ඔබතුමාගේ නංගි වෙතර හිටියනම් එහෙමනේ කියන්නේ ඒකයි. ඒක මිසක්. දැන් එතකොට මොකද මේ රූබරියගේ ප්‍රශ්නේ මහේ අම්මා? ඒකයි අයියා. අයියා නෙමෙයි ඇටි කිත්තියේ සුරං නරේන්ද්‍රයා. කවුද? සුරං නරේන්ද්‍රයා. සෝරි සෝරි සුරං නරේන්ද්‍රයන්නි මේකයි ප්‍රශ්නේ. ඔව් ඔව් මං රට යවන වැලමතුළු ටින් වලට ඔව් GPS එක ඕනේ. GPS එක නේද? GPS එක. GPS කියන්නේ නරේන්ද්‍රයන්නි. ඉවින් කියනවා. ගිනිගම් ප්‍රාන්ත ස්ටෑන්ඩඩ් කිනිකයි. ආ ගිනිගම් ප්‍රාන්ත ස්ටෑන්ඩඩ් මේ ප්‍රමිති සාධිකේ. ආවුන්න මේ GPS කිව්වම මේ මොකද්ද? බෝකටවන් ඉතින්. හා මං කටවන් හිටියනම් මෙතන ඔබතුමා GPS දන්නේ නැතුව හත් පොලේ ගා ගන්නවා. දැන් එතකොට ඔය වැලමදුළු ටින් කලලා පිටරට යවන කොට ඕකට GPS දෙන්න තරම් සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයේ ඔය තියෙනවද? මොනවද කියන්නේ සුරෙන් නරේන්ද්‍රයන්නි? ගයි ඉතිල කපුට කාල බිම වැටෙන වැලමදුළුනේ. ආව් මනන් GPS දෙන්න පුළුවන්. ඔව් මොකද්ද කිව්වේ කපුට කාල බිම වැටෙන? ආව් කපුට කකයි ඉඳි ඩොග් ගාල බිම වැටෙන වැලගෙඩිය අපේ රටේ මිනිස්සු කනවට වඩා හොඳ නැද්ද නරේන්ද්‍රයන්නි? පින්කල පිටරට යවනවා. ඒකත් ඇත්ත. ඔව් ඒක හොඳයි. මං එහෙනම් ඔය ඇත්තට GPS දෙන්නම්. තෑන්ක්ස් අයියා. ඉතින් බත් ටිකක් ඒව කාලේ යන්න ඉන්නෝනේ හොඳේ. ඔව් බත් කාලේ යන්න ඉන්න නම් ගී. අද බතට ඉස්සු දෙවල් දාලා තියෙනවා. ඕ අන්න ඉස්සෝ කිව්වහම මට මතක් උනේ. ගෙනහන් ඉස්සෝට සල්ලි ගැව්ව පොත්පත් බෝ මම දෙවල් දාන්න කලින්. සුරන්නරේන්ද්‍රයන්නි මකර ගං කුකුල බැරි හන් දෙන්නේ අවසර ආන් අපේ පුරෝහිතයා අන්ලිමිටඩ් අප්පුරේ දොරටුව ගාව දහර මංගල්‍යෙට දාලා වැටිලා ඇස් උඩ ගිහිල්ලා මොනවද දොඩවනවා යස්ස දිස්තියක් වැහිලාද කොහෙද මොනා කියන්නේ එහෙමයි අපේ පුරෝහිතයාට යස්ස දිස්තියක් වැහිලා ඒක නම් කීයටවත් වෙන්න බෑ යස්සයට පුරෝහිතයා දිස්තියක් වුණොත් මිසක් ආ ඕක විතරද කොලේ කාරණාවක් නෙමෙයි අනේ මන්දා පුරෝහිතයා එලෝසියෙන් දොඩෝන ගමන් පෑදිලි දෙකට කියන්නේ සුරන්නරයට එන්න කියපන් සුරන්නරයට එන්න කියපන් එහෙම කියලා විතරයි ඕං මොකක් ඒ සුරන්නරයට එහෙමයි ඒක කියන විදියනේ මං කිව්වේ ඕං අහවල් ගස් ලැබු ගෙඩියකටද ඒ ගස් වඳුරා මට එන්න කියන්නේ දන්නේ ඕං ගිහිල්ලා බලන්නකෝ යනවා බලන්න कभी कभी मेरे दिल में ख्याल आता है के जैसे मन में मुनाद में किया जब प्यार किसी से होता है सत्यम शिवम सुंदरम नहीं ओ आवत नस्कूनिया खाटद कुकुलो पुरोहितया नस्कूनिया किउवे उंबटद ने मं इतने उंबट ओं ने 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 ओब तुमाट वेंट ओं मम गस्कूनियाद बोल मं को मे दन्ने बोल सॉरी 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 मनवा किवनोद मंदा मुं ओक्कम अत्तनेट गालद कोहेद ए मल्ली बे बो खाटद कथा करन्ने ओहेट ओहेट මම වන් ඇන් ඔන්ලි සුරන් නරේන්ද්‍රයා අනේ නිකයි යමන් අයියා යන්න මගේ ගුටි නක මං අඳුරන්නේ නැද්ද සුරන් නරේයා
ඔලා මම සුරන් නරේන්ද්‍රයා තමයි මේ අපේ සුරන් නරේ බෝවගේ සෙවලියෙක් නෙමෙයි අපේ සුරන් නරේට මම මෙහෙම කිව්වනම් මට මෙලාකට පයින් ගහලා එහෙව් ජෙනුයින් පරක් අපේ සුරයා මේ වැඩේ ටිකක් දරුණුයි වගේ නේද සුරන් නරේන්ද්‍රයාණනි මේ ඔබතුමාව පිච්චියකටවත් මයින් කරන්නේ නැන්නේ ඒකනේ ඈ පුරෝහිතයෝ මොකද සූ කරියෝ බලන්න ඒකනේ තමන්ට තමන් පුරෝහිතයා කියලා මතක නම් මොකද සුරන් නරේන්ද්‍රයාව මතක නැත්තේ මොකෝ මට මතක නැත්තේ සුරන් නරේන්ද්‍රයා කියන්නේ මගේ බොක්කේ ප්‍රේඩා මොකක් මගේ බොක්කේ ප්‍රේඩා අපි මේ ප්‍රාන්ත දිනාගත්ත දවසේ සුරම මගෙන් ඇහුවා ඒ මචං පිසා දැන් කවුද මං අපි දෙන්නගේ මේ ගිනිගම් ප්‍රාන්තේ නරේන්ද්‍රයා කියලා හා ඒ පාර මං කිව්වා මට ප්‍රශ්නයක් නෑ මචං ඔයා නරියා වෙන්න මට පුරෝහිත වෙන්න දෙන්න කියලා කොරේට මාව බදාගෙන ඇදුවා ඇදුවා කොරේවා මචං පිසා I have never seen such a really mango friend like you here. Adiwan. Eta kala bo manoda kiwwe? Magewa. Magedit majang. Magedit. Emma kiwwa. Ebara. Ebara pura pradi yanne. Proget kirilla poget kala. Ai, amma muttawat mataka ne dan porata. Amma pa. Meka siya vikal vela indan ee niyata mata kapilla danod. Na kapilo. Ha. Dan ko itin boge oy mahala සුරන් නරේන්ද්‍රයා කට 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 හොදල පුරෝහිත පිසාච තුමනි කියලා ආමන්ත්‍රණය කරලු දැන් කොහ පුරෝහිත පිසාච තුමනි සුරන් නරේන්ද්‍රයා ඔය ඉන්නේ මගේ ඉස්සරහ පිට නිකම් මයින්ෙක් වගේ මං කියන එක කිය කිය ගන් කුකුලෝ දොරබල්ල විහාද ඒ බුදුහම මේ ගහන්නිප ගහන්නිප ඒ මචෝ මේ ඒ ඒ මොකද්ද කුම්බාන්නේ ඔබට මේ වෙලා තියෙන්නේ හැ හැ හැබැයි හැබැයි මොකද මචං උනි සුරන් නරේන්ද්‍රයනි හැබැයි තමත මොකද උනි උනේද උනේ වෙන මොකක්වත් නෙමෙයි ඔය මනුස්ස ශරීරය ඇතුලේ ඉන්න තිරිසනා ක්‍රියාත්මක වුණා මම මොනවද කිව්වේ සුරන් නරේන්ද්‍රයනි මොකක් නරක දෙයක් එහෙම කිව්වද ඈ යනකෝ ඔව් කවද්ද ඔය කටින් හොඳ දෙයක් කිව්වේ මම පොතල කිව්වා ටික මේකට හොඳට රිදෙන්න වෙදිනා වගේ සමා වෙන්න සුරන් නරේන්ද්‍රයනි මට නම් මෙලෝ දෙයක් මතක නෑ මට සේට්ටම කලින් කියපම් පුරෝහිත තමුන් මේ අන්ලිමිට පුරේ ద్వාරේ ළඟ වැටිලා මොනවද කරන්නේ ඈ ආ මෙතන අන්ලිමිට තප්පුරේට එන ద్వාරේද හා මන් දන්නේ මම මෙතනට කොහොම ආවද කියන්නේ මන් දන්නේ ආ ඉබේම හීනෙන් වගේ නිකන් පාවෙලා එන්නේ නැති නේ ඈ මං හිතන්නේ එහෙම තමයි එහෙම තමයි එන්නේ නැති නැත්තම් මගේ බල්ලවත් ඇයිද මේ වගේ තැන් වලට ඈ පුරාහිත එහෙමයි තමුන්ට පේනවද මේ දොර පොල්ලේ තියෙන දාර එහෙමයි ඔය තියෙන දාර කොහොමද මේ දාර සහිත පොල්ලෙන් උඹේ දනිස් කටුවට අඟල් හතරක් පාදින් හිටින්න විදුලි වේගෙන් ඇවිත් වදිනකොට තියෙන හනීපේ බොගේ සිහි කල්පනාව එහෙම හි පැන්නට මගේ සිහි කල්පනාව තාම හොඳයි. අනේ ඒක දැනගන්න. අපෝයෝ ඒක තමයි තප්පුරි ගෑනු ටික මෙයාට මෙන්ටලි කියලා ආමන්ත්‍රණය කරන්නේ. උගුණා සරණ නරේන්ද්‍රයාණනි. තමන් මේ මොහොතේ සිට මගේ අග්‍ර පුරෝහිත තනතුරේ තබනවා. බුදු අම්මා! ආ කුකුලා සිහි නතු වැටුණා නේද? මේ වගේ රවිකින්ඥ කාර්යයකට පුළුවන් ද අග්‍ර පුරෝහිතකම් කර
කරන්න මේකට ශිල්පීය ඥානෙ භාෂා ඥානෙ විදේශ සබඳත නරේන්ද්‍ර තාන්තික VIP කටයුතු ඒව සියල්ල දැනගන්න ඕනි ආව ඒ විතරක් ඕනෙම ටෙන්ඩර් එකකින් අතයට ගහන්න සියලුම කොන්ත්‍රාත් වලින් කොමිස් ගන්න ඒවත් පුළුවන් වෙන්නේ බෑ නේද ජී ඒ මොන කතරේද මාලිගාවේ වාහන වලට ටයර් දාන්න ටෙන්ඩර් එක දෙවුවාම සමහර මුදලාලිය මගේ වාහනේ උස්සන් ගිහිල්ලා ටයර් හතරම අලුතෙන් දාලා ස්පෙයා වීල් එකට ටයර් එකක් දාලාගෙන ඇත්තේ මම. ඉතින් මම අකුරන්නේද? එපා කිව්වට අහනවද? නෑනේ. මේ ප්‍රාන්තේ ඉන්න මහීතුවක් අර කියන දේ අහන්නේද මුදලාලිය? ඔව් අප්පා. ඔව්. ආ? නෑ නිකන්. ආ? නිකන්. මේ මයන් සුරන්නේ මේ. ගහපයින. සුරි. දැන් බහපල්ලා ඩොට්. දැන් බහපල්ලා ඇඟේ තියෙන වස්තරේ පිටින්. කියුවේ මේ කියුකම්බර දේවිගේ සාය පිටින් මට පාට බයින්නද ඔය කියන්නේ කාගේ සාය කියුකම්බර දේවිගේ සාය ඒකයි අප්පා හයි කියුකම්බර ඉන්නව සුරන්නරි බෙහෙදනු බලනු කාගේද මේ ගැරඬිය ඇඳන් ඉන්න සාය කෝ බලන්න ආ මේක ආව මේක තමයි මේක මං හැම තැනම හෙව්වා එතකොට පුරෝහිතතුමාද මගේ ඇඳුම් හොරකම් කරලා තියෙන්නේ අනේ බලන්න සුරන්නරි අයියෝ මේක මට ඕනේ මං දෙන්න දැන් දෙන්නම් මට මේ වැරදිලා මම මේ තරම කියන මේකනේ අරන් තියෙන්නේ ආ දැන් ගලවන්නේ මෙතන දැන් ගලවන්නේ එහෙමයි පුරාහිත එහෙමයෝ දැන් තමුන්ගේ හැසිරීම එන්නම නරකයි තේරුණාද මේකයි නරේ උනේ මොකක් නේ නරේන්ද්‍ර තුමනි මේකයි උනේ මොකද්ද ඊයේ නෑ දෙකට විතර මට ඇහුණ මාලිගාවේ භාණ්ඩාගාරේ පැත්තින් නික මීයක් කනවා වගේ කටුස් කුටුස් කන මොකද කරන්නේ කස්ථාන පිස්තෝලේ අත දරන් කලවල දැම්ම ඇඳුම් ටික මොකද ඇඳුම් ගලලා දැම්මේ මේ ඇඳුම් වල තියෙන ගෙජ්ජි හැලවෙන සත්‍යිත හොරෙක් හිටියොත් මට දීලා දී කියලා ඒකයි ඒ ගිහින් භාණ්ඩාගාරේ පැත්තේ ඔක්කොම ෆයිට් කළා ඒ ASCII ඔබතුමාගේ සිරිහංගබඩව පැත්තෙන් නිකන් කරත්තෙට අහුවෙච්ච ගෙම්බෙක් කෑ ගහනවා වගේ සද්දයක් ඇහුණා ඒ මොකද ඒ සද්දේ ඒ ඔබතුමා කට අරගෙන නිදාගෙන ඉන්නකොට කටින් එන සද්දේ එතකොට බෝ ඇඳුම් උනා දාලා ඇඟේ ඉන්විසිබල් තෙල් ගාගෙන කාටවත් නොපෙනෙන්න භාණ්ඩාගාරේ බිඳලා සල්ලි ගන්න ගිය කතාව නොකියන්නේ මොකෝ අන්න එක කියපන් ඔය බලන්නකො නරේන්ද්‍රයානේ නිගිය නෙව්වා පිසාජ පුරෝහිතයෝ පිසාජ පුරෝහිතයෝ පිසාජ පුරෝහිතයෝ නෙමෙයි සුරන් නරේන්ද්‍රයානේ ඈ පුරෝහිත පිසාජ කුමනි කියලා කිව්වනම් තමයි දානේ සම්පූර්ණ ඇයි අප්පා මට හුඟ කාලෙකින් හරි දානයක් ලැබිලා නෑ වගේ දැන් මට කතා කරලිය මොකටද කියන්නේකෝ මට වැඩ තියෙනවා අනේකයි මොනවාද තමුන්ට තියෙන වැඩ නාස් ලනුව අදින කොට වමට දකුණට වස්ස වගේ මං කියන දේ කරනවා ඇරෙන්න බොට මොකද්ද ඔය තරම් තියෙන රාජකාරිය ඈ මෙහා I have many many duties ආ හරියයි තමන්ගේ ශ්‍රවණේන්ද්‍රිය පලා ගන්නේ නැතුව ඔන්න මහජන පෙස්සම මොකද්ද කියලා බලහන් ආ මේකද ආව් කොහොම බලමු ආ කනස්සන් ලක්ෂ 5ක් යදු පෙස්සමක් ඈ මොනවද කියලා තියෙන්නේ ගිනිගම් ප්‍රාන්තයේ වෙසෙන සවස් ජාමේ අධිගහන ස්වාමි පුරුෂන්ගේ බිරින්දෑවරුන්ගේ සංසදයේ ඉල්ලා සිටිනවා ඔව් ඔවුන්ටද හවසට අඩියක් ගැහිමට නීත්‍යානුකූල අවසර ඕනෑ කියලා ඔන්න ගහලා තිනවා කාලවරෙන් කුදෙන් ඉති කාලවරෙන් නෙමෙයි බං බීලවරෙන් කිව්ව මේ ඒ කියන්නේ හවසට අඩිගහන මිනිස්සුන්ගේ ගෑනුන්ටත් ඉල්ලනවා අඩිගහන්න අවසර ඒ විතර නෙමෙයි තව ඉල්ලා සිටිනවා ඔවුන්ට නොමිලේ අඩි බෝතල් ලබා දෙන්න කියලා නොමිලේ අඩි බෝතල්ද නැත්නම් නොමිලේ බෝතල් අඩිද නෑ අඩි බෝතල් ලිකර් අන්නේ උග ලිකර් එහෙමයි මොකද සුරන් නරේන්ද්‍රයානේනි පිරිමින්ට නම් ඉතින් හම්බ ගන්න හිඳ අඩි ගහන්න සල්ලි තියෙනවනේ ඔව් ගෙදරට විලා බත්තම්බල ගෑනුන්ට අඩි ගහන්න සල්ලි නෑ නේද එක අතකට බ
බලාපුවාම පුරෝහිත අඩි ගහන මිනිස්සුන්ගේ බිරින්දෑවරුන්ගේ ඉල්ලීම සාධාරණයි. මොකද ඔය බෙබාලා එක්ක ජීවත් වෙන්න නම් කාන්තාවත් පොඩි අඩියක් ගන්න ඕන. නැතුව සිහිබුද්ධියෙන් වසන්ට බෑ. අනේගනිහ මේ එහෙනම් මොකෝ කියන්නේ නරේන්ද්‍රයන්නේ නී? බොන මිනිස්සුන්ගේ ගෑනුන්ට සතියකට බෝතලේ බැගින් නොමිලේ බාර් වලින් නිකුත් කරන්න කියලා අලුත් චක්කර ලේඛනයක් නිකුත් කරන්නද? වැඩේ තියෙන්නේ මිනිස්සු ඒකත් උදුරගෙන බොයිද? එහෙම වුණොත් නරේන්ද්‍රයන්නේ නී? ඒ කම්ප්ලේන් එකට අනුව මිනිස්සුන්ට නොමිලේ පොළපන්නන්න කියලා හේවායන්ට බලයිදමු. ඊට පස්සේ රත්තරන් ටිකට අපේ හේවායෝ අර කාන්තාවන්ගේ පෝමිට් එකට හම්බ වෙන බෝතලේ ජරා වශයෙන් ඉල්ලගෙන බලය ක්‍රියාත්මක කරයි කිසි රිගිතයක් නැතුව. දැන් මොකද නරේන්ද්‍රයන්නේ මේ ප්‍රශ්නෙට දෙන තිරසාර විසඳුම එතකොට? මගේ ප්‍රාන්තේ බෙබේලා අඩු කරන්න ඕනේ පුරෝහිත. බෙබේලා අඩු කරන්න. බෙබේලව අඩු කරනවා නම් නරේන්ද්‍රයන්නේ අපි බෙබේලව තෝරගෙන ඔවුන්ට සතියකට බෝතල් දෙක බැගින් නොමිලේ දෙමු. ඔන්න දෙන්න නෙමේ මිනිහෝ මම කිව්වේ. බොන එක නතර කරන්න ඕන. නතර කරන්න තමයි නතර කරන්න තමයි මම කියන්නේ. ඉතින් දීලි බොන එක අත ඒක ඩබල් කරලා බොන්න ප්‍රතිපාදන වෙන් කළාම මාස 3න් වලගම් පිටියන එක මාස එකම හරි. සාලි මැද නිදා ගන්නව ඇද්දල දෙක දෙපැත්තෙන් තියාගෙන ඔළුව ගාව පොල්තල් පානකො පොත්තු කරගෙන අන්නේකනේ. එහෙම නෙමෙයි බූරුවායි මම කියන්නේ. හා ගියාකො කියන්නකො කියන්නකො. අපි මේ මත්පැම් බොන ගොබිලන්ට කොළ කැඳ නීර මුල්ලිය රණවරා මල් තම්බපු වතුර සව් බාරලි වැනි ඖෂධ ಜಾති පානය කරන්ට හුරු කරන්ට ඕන. ඒව නොබන අයට දැඩි දඬුවම් දෙන්න ඕන. අන්න මරු වැඩි. ඈ බෙබේලා ටික හිතේ අමාරුවටම දීලා මෙරි. වා එහෙනම් ඉතින් කරන්න තියෙන්නේ එක්ක ශනිකවම බාර වහලා ගන්නයි. බාර වහලා කොහොමද නරේන්ද්‍රයන්නේ? එතකොට වතුර ගලන්නේ ඉන බදු මුදල්. ඒ ආදායම නතර වෙනවනේ. ඒකනේ පුරෝහිත. මේ පුරෝහිත විසාදියෝ. බදුත් එන. මිනිස්සුත් නොබන. ක්‍රමයක් කල්පනා කරපන්කෝ ඔය ගොම් මොලෙන්. හරි ක්‍රමයක් ඔළුවට ආවා. මොකද්ද ක්‍රමය? මේ අන ක්‍රමීම ඉස්සරහට කන්ටිනියුටි කරමු. එච්චරයි. මේ අන ක්‍රමය දිගටම ගෙනියන්න නම් බොගේ අයිඩියා ඕනේ නෑනේ. එහෙම කියන්නේ පා සුරන් නරේන්ද්‍රයන්නේ. එහෙම කියන්නේ පා. මොකද එහෙම? මේ ලෝකෙට ඇල්කොහොල් පහළ වුණේ වතුර පහළ වෙන්නේ මාස 6 මාරකට කලින්. ඊටත් කලින් තමයි ස්ත්‍රී රත්නය පහළ වුණේ. ඊටත් කලින් තමයි මේ ලෝකෙට සංගීතය පහළ වුණේ. ඒකම දෙක කරන්න බෑ. ඔයාවේ මැදින් හොට දාන්න. දැන් එතකොට සුරාවත් හරි, ඉත්‍ත්‍යත් හරි, සංගීතත් හරි කියමුකෝ. එතකොට පිරිමියා ලෝකෙට ආවේ කොයි කාලෙද බං? ඒ පිරිමියා කියන ගොබිලා ආවේ සීරම ඇවිත් ඉවර වුණාට පස්සේ නෑවිත් බැරි කමට අන්නේ නෑ ඉතිහාසෙ තියෙන්නේ. දැන් තමුන්ගේ ඉතිහාස කතාව ඇදගෙන මොකද්ද කියන්නේ යන්නේ මට? මං කියන්නේ මේකයි නරේන්ද්‍රයන්නේ. මං කියන්නේ ඇල්කොහොල් වලට මනුස්ස සංහතියට වඩා ඉතා දීගු ඉතිහාසයක් තියෙනවා. අන්නේයි. ඒක නිසා ජීව නැති කරන්න බෑ නරේන්ද්‍රයන්නේ. ඇල්කොහොල් ගණන් අරිමු නැත්නම් ඇල්කොහොල් ලිල්ලට ගණන් බස්සලා බොන්නේරල පිරිමි జాතිය දියාරු කරලා අරිමු. එතකොට අර කාන්තාව අසරණ වෙනවනේ මිනිස්සු මැරිලා ගියාම. මං හිතන්නේ ඔබතුමාගේ තක්පුරේ අන්ලිමිටඩ් එකක් මිසක් ප්‍රයිවට් ලිමිටඩ් එකක් නෙමෙයිනේ. ඒක නිසා කාන්තාව මුරුතු පිටින් ඇදිලා එයි මාලිගාවට. ඔබතුමාගේ සරණ පතාගෙන. සෙවන ලදිමි තුරුගමු වල කපල මාලිගාවට ගන්නවා පහු යන්න බැරි වෙන්න. හරි මොකද හිනා වෙන්නේ? මම්මී කල්පනා කරේ නරේන්ද්‍රයන්නේ මොන තරම් වැදගත් නරේන්ද්‍ර තාන්ත්‍රික දෙයක් කතා කළත් අවසානයේ කෙලවර වෙන්නේ ඔබතුමාගේ ලලනා කුලඟන මහිලා සමිතියම තමයි.
එම නැතුව බෑනේ. ග්‍රීක කියවනක් තියෙනවා පරිදීස් ලෙස්ට් කියලා. අයියෝ මැටි හොඳේක. වා පරිදීස් ලෙස්ට් නෙවෙයි හලෝ. ලේඩීස් ෆස්ට්. ආ දැන් ඒක ඒ විදිහට වෙනස් කොල්ලද? කොහමරි කාන්තාවන්ට තැන දෙනු කියලානේ කියන්නේ. මේ දැන් ඒව කතා කරලා වැඩක් නෑ නරේන්ද්‍රයන්නේ නෙමේ. ඈ මේ කාන්තාව අධිගහන්න පර්මිෂන් ඉල්ලලා හොබු පිටිෂන් එකට මොකද්ද දෙන උත්තරේ? දැනට ඒක කුණු බක්කියට දාලා අපි ලලනාවන්ට අතට ගානක් එන ව්‍යාපෘතියක් හඳුන්වලා දෙමු. එහෙමද? මොන වගේ ව්‍යාපෘතියක්ද? ඔය නෙළුම් අල පෙති වලින් කරාබු හදන, එතකොට ගියාම මයි ඔක්ක පිටි වලින් සෞකඳ හදන, නැත්නම් වැලමදුළු වලින් ජූස් හදන, මොන වගේ ඔය තියන්නේ කාලෙන් කාලෙට එන ලලනාව කුලප්පු කරන වරගාත? ඔය කියන්නේ රටට අඳ මිර ගහලා මල් වෙඩි ගහලා පටන් අරන් සතිය දෙක යනකොට අලිය වාතය ඇරිය වගේ දියාරු වෙන ප්‍රොජෙක්ට් එකක් නේ? අන්න හරි. එතකට ඔය මිනිස්සු බොන ප්‍රශ්න කාන්තාවන්ගේ හිත් වලින් ඩිංගක් අකාමකා යනවා පුරෝහිත. හැබැයි ඉතින් ඔය හුලි හුලන් වගේ එන ව්‍යාපෘති මොක ආවත් නරේන්ද්‍රයන්නි. ඔව්. දීලි ගහන එක බොනවා බොනවා තමයි. බොන්න ඉපේ. හා. නැත්තම් කොහෙන්ද ඇල්කොහොල් බදු ආදායම්? මොකද පිච්චමල් බිනිදිය විකුණලා පුළුවන්ද? ඔය සා විශාල බදු ප්‍රමාණයක් උපයා ගන්නට. නැතුව? හා. අනේ සුරන්න නරේන්ද්‍රයන්නි. ආ. මාත්මේ ලුණු හොඳ කරන එක පැත්තකින් දාලා දුවන් ආවේ අර ලෝකෙ උපතත් එක්ක සංගීතෙ බිහිවිච්ච ගැන කනවැට වෙ ඉඳනේ. ඈ. මම බලනකොට මෙතන කතා කරන්නේ කොහෙද යන මේ රාමුට්ටියක් ගැනනේ. ඈ ගම්කූලෝ. ඈ. බෝ කිසි බයක් හැකක් නැතුව කතා කරන්නේ කාටද? බොගේ මස්සිනාටද? ඈ. සංගීතෙ කියන කර්ණ රසායන වාජී කරණය ලෝකෙ උපතත් එක්ක බිහිවිච්ච බව හැබෑව. නමුත් බොගේ ඔය කර්ණ පටහා පටලේ හිරිවට්ටන වැහැිනාදේ. ඒක පටන් ගත්තේ නම් ලෝකෙට හිරමන පීරි ගාන පීර හොයාගත්ත දවසේ කියලයි මගේ මතක. හම්බෝයි මාහන්ගි උත්තරීතර සංගීතෙට ගිය කල. ඔබතුමා නොදන්නා වුණාට මේ ළඟදි මාලිගාවේ මුළු තැංගේ ගිනි පෙට්ටි ඉවර වෙලා ලිපපත්තු කරගන්න විදියක් නැතුව ඉන්නකොට මම සිතාරයගෙන අග්නි රාගයට වාදනය කරලයි ලිප ගිනි විලුවේ. ඈ අපරාධ නරේන්ද්‍රයන්නි කුකුලව දාන්න තිබ්බ පෙට්‍රෝල් ගබඩාව මුර කරන්නේ. එතකොට මේකට බැරිය රෑට පාළුව යන්නත් එක සිතාරය අරගෙන අග්නි රාගයේ වාදනය කරන්නේ නේ? ඈ ඇයි මොකටද පෙට්‍රෝල් ගබඩාව හැඳි ගාවන්නද? නේ අනේ බොල ගං කුකුලෝ. මට ආරංචි වුණා බෝ සිතාරෙත් ඇන්න හරි බරි ගහිලා වාඩි වෙලා වයන්න පටන් ගන්න හදනකොටම කුස්සියම්ම ඇගේ මිනිහගේ ලයිටරේ අරන් ඇවිත් ලිපපත්තු කළාය කියන්ද. සත්‍යයි. මේ වගේ වෙයිද? හිරු පටිරෝල් වලින් විතරමයි ඈ.